ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රූපවාහිනී මාතේ කල්‍යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් දම්සක වැඩසටහන සමකිනුයි ඔබ සම්බන්ධ වෙන්නේ. අදත් ධර්මදේශනයේ සඳහා මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මෙදිරිට වැඩම කළා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමින් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගන්න ලබනවා. අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කරන්නට මත්තෙන් පින්නත් ඔබ සියලු දෙනාතින් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කරමු. ඉන් අනතුරුව පින්නත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කරමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. කල්‍යාණ මිත්‍ර සේවනයෙන් පරිපූර්ණ වුණා වූ ශ්‍රද්ධා රූපවාහිනී අසිරිමත් දම්සක වැඩසටහනේ අද දින අප සූදානම් වෙන්නේ ධර්ම දේශනය ආරම්භ කිරීමට. අපට අනුකම්පා පිණිස ධර්මීය දේශනා කොට වදාළ සේක්වා පින්නා ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීල අධිෂ්ඨාන කරගන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ, ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, සොරකමින් වැළකීම නම් වූ, සොරකමින් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ, වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, බොරු කීමෙන් වැළකීම නම් වූ, බොරු කීමෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, මත්පැන්හා මත්පැන්හා, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ, සිල්පදය සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, උතුම් තිසරණ සහිතව, උතුම් තිසරණ සහිතව, මා සමාදන් වූ මේ සීලය, මා සමාදන් වූ මේ සීලය, මේ ජීවිතයේ යහපත පිණිසද, මේ ජීවිතයේ යහපත පිණිසද,
පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන් සුව පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද අසිරිමත් දම්සක සඳහම් වැඩසටහන සමගයි මේ පින්වත් සියලු දෙනා නැවත එකතු වෙලා සිටින්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අනුව ධර්ම ශ්‍රවණය කියන කාරණාව තම තමන්ගේ ජීවිතවල පවතින කෙලෙස් සංසිඳවාගෙන නිවන් අවබෝධ කිරීම පිණිස පවතින විමුක්තායතනයක් විදියටයි බුදුරජාණන් වහන්සේ වදාළේ විමුක්තියට පත්වෙන ක්‍රමය උපදවාලන මාර්ගයක් විදියට තමයි ධර්මශ්‍රවණය පවතින්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් ධර්මශ්‍රවණය කරනවා නම් ඒ කෙනා විවේකීව භාවනා කරනවා හා සමානව. විවේකීව ධර්ම කරුණක් නුවණින් විමසනවා හා සමානව. ඒ වගේම විවේකීව යම්කිසි දෙයක් සජ්ජහායනා කරනවා හා සමානව කර්තව්‍යයක් ධර්මශ්‍රවණයකින් සිද්ධ වෙනවා. එතකොට එහෙම වෙන්න නම් ඒ ධර්මශ්‍රවණය කන් දෙකට පමණක් සම්බන්ධ වෙලා හරියන්නේ නැහැ. ඒ ශ්‍රවණය කරන ධර්මය තමන්ගේ ප්‍රඥාව අවදි වෙන විදිහට අභ්‍යන්තරයට එකතු වෙන්න ඕනේ. අන්නේ විදිහට ප්‍රඥාව අවදි වෙන විදිහට අභ්‍යන්තරයට එකතු වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ සෑම ධර්මදේශනාවක්ම සෑම සූත්‍රයක්ම දේශනා කරන්නට කලින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ දෙකක් කරනවා. ඒ තමයි තං සුනාත සාදුකම් මානසිකරවත. තං සුනාත කියලා කියන්නේ දැන් මේ ධර්මකාරණාව සවන්පත් විදහාගෙන හොඳින් ශ්‍රවණය කරන්න කියනවා. ඊළඟට වදාලා සාදුකම් මානසිකරවත. සාදුකම් මානසිකරවත කියන්නේ යහපත් ලෙස හොඳින් මෙනෙහි කරන්න කියනවා මේ ධර්මකාරණාව. එතකොට එහෙනම් ධර්මයක් ශ්‍රවණය කරනකොට තමන්ගේ කන් දෙකෙන් අහලා මතක තියාගන්න අදහසින් පමණක් ශ්‍රවණය කළ හරියන්නේ නැහැ. තමන්ගේ කන් දෙකෙන් අහලා මතක තියාගන්න අතරේ නුවණින් විමසමින් මානසිකාරය කරමින් ඒ කෙනාට සිද්ධ වෙනවා මේ කියන කාරණාව හොඳින් ශ්‍රවණය කරන්න. දැන් අපි ගත්තොත් කෙනෙක්ගෙන් අපි පාර අහගන්නවා නම් අපි දන්නේ නැති ගමනක් යන අතරේ අපිට පාරේ යන කෙනෙක්ගෙන් අපිට සිද්ධ වෙනවා පාර අහගන්න. එතකොට වාහනේ නවත්තලා අපි මොකද කරන්නේ? යාගේ පාර අහගන්නවා. එතකොට යා කියන දේ අපි නිකන් අහගෙන හිටියොත් එතකොට අපිට මේක තේරෙන්නේ නැහැ. එහෙනම් මෙයා මේ කියන දේ අහගෙන ඉන්න අතරේ අපිට සිද්ධ වෙනවා මෙයා මේ කියන පාර හිතින් අපි සිහිපත් කරගන්න ඕනේ අපි මේ ගිය පාරක්ද. හරි, එහෙනම් මේ කියන විදිහට මේ පාරේ තමයි යන්න ඕනේ. ඊට පස්සේ අහගන්නවා අපිට දන්න කියන තැනක් තියනවාද හොයාගන්න පුළුවන් තැනක්. අපි හිතමු සාප්පු සංකීර්ණයක් තියෙනවා නම් ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක්
අන්න එතනින් හැරෙන්න කියලා කියන. එතකොට අපිට මතක් වෙනවා මේ ප්‍රසිද්ධ සාපු සංකීර්ණේ මට මතකයි. එහෙම නැත්නම් අපි දන්නවා මේ සාපු සංකීර්ණේ මට හොයාගන්න ලේසි. මම මේක දැකලා නැහැ ඊට කලින්. නමුත් මට මේක හොයාගන්න ලේසි. අන්න ඒ වගේ මේ තමන්ට සිහි කරගන්න පුළුවන් සම්දිස්ථාන කීපයක් විමස විමසා දැනගෙන පාර අහගත්තට පස්සේ හරියට හොඳට කතා බහ කරලා විමස විමසා දැනගෙන පාර අහගත්තට පස්සේ දැන් මේ පාර අහගත්ත ක්‍රමේ නිකන් කන් දෙකට අහගත්ත දෙයකට වඩා වෙනස් දෙයක්. දැන් ඒ කෙනා ඒ අහගත්ත මාර්ගය නිසා ඒ කෙනා නෝනින් විමසන අතරේ ඒක අහගත්තා. ඒ වගේම හොඳට කල්පනා කළා. තමන් දන්න කියන තැන් තියෙනවද බැලුවා. තමන්ට හොයාගන්න පුළුවන් පහසු තැන් තියෙනවද බැලුවා. අන්න ඒකත් එක්ක ඒ කෙනා මේ වමට දකුණට හැරි හැරි මේ මාර්ගය සම්පූර්ණ කරන හැටි ගැන විමසා දැනගත්තා. එතකොට දැන් මේකෙන් අපිට පැහැදිලි යම් කෙනෙක් මාර්ගයක් විමසනකොට පවා හොඳට විමස විමසා මේක අහගන්න ඕනේ. විමස විමස අහගත්තොත් තමයි යාට ඒ ගමන වරදීනේ නැතුව යන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න ඔබ මේ මිනිස් ජීවිතේ ඉපදුනාට පස්සේ බොහෝ අවස්ථාවල ලෙඩ වෙලා තියෙනවා. ලෙඩ වුණාට පස්සේ බොහෝ අවස්ථාවල බේත් හේත් ඔබ අරගෙන තියෙනවා. බේත් ආදී පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ භාවිතා කරන ලද මේ නොයේක් බේත් වර්ග වෛද්‍යවරයා ඔබට දෙනකොට ඒ වෛද්‍යවරයා බේත් දෙන වෙලාවේදී ඔබ නිකම්ම බේත් ටික අරගෙන ගියොත් ඊට පස්සේ ඔබ දන්නේ නැහැ මේ බේත් භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ තමන්ගේ අතට ලැබෙන බේත් අහුරක් වුණත් වෙන් කරගෙන වෙන්වෙන් වශයෙන් මේ බේත කොයි වෙලාවටද, ඊළඟට මේ බේත කෑමට කලින්ද පස්සේද, ඊළඟට කෑම කාලා පැය කීයකට පස්සේද, පැය කීයකට කලින්ද, මේ ඔක්කොම හරියට මේ හොඳට තමන් විමස විමසා අහගත්තොත් තමයි වරදින්නේ නැතුව මතක තියාගෙන ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරනවා නම් නිකන් කන් දෙකට සද්දයක් වදින විදිහට, කන් දෙකට හුලම් පාරක් වදින විදිහට ධර්මයේ ශ්‍රවණය කළා හරියන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ තමන් විසින් නුවණින් විමසමින් හොඳට කල්පනා කරමින් පාරක් අහගන්නවා වගේ. පාර අහගන්නකොට කියාගෙන යනකොට අපිට තේරෙන්නේ නැත්ත යම් තැනක්. අපි මොකද කරන්නේ? ඒ තැන විමසලා පැහැදිලි කරගන්නවා. අන්න ඒ වගේ ධර්ම ශ්‍රවණය කරනකොට අපි ඒ සෑම ධර්ම කරුණක්ම මේ අපිට නොතේරුණු තැන් තියෙනවා නම් අපි හිතමු ඒ මොහොතේ බැරි නම් පසුව හරි පැහැදිලි කරගන්න ඕනේ. අන්න එතකොට තමයි විමස විමසා ධර්මයේ ශ්‍රවණය කරලා තමන් විසින් ඒ ශ්‍රවණය කරලා ධර්ම දේශනාව මුල් පියවරේදී හොඳට තේරුම් ගන්න විදිහට තමන්ට සම්බන්ධ කරගන්න වෙන්නේ. ඊට පස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරාට පස්සේ ඊළඟට භාවනා කරන අවස්ථාවක මේ දේශනාවෙන් උදව්වක් ලැබෙනවා තමන්ට. එතකොට භාවනාවේදී මේ දේශනාවෙන් උදව්පකාර ගන්නකොට සමහර විට තමන්ට හිතෙන්න පුළුවන් අර මුලින් ශ්‍රවණය කරපු දෙයට වඩා ඊට වඩා දෙයක් මෙතන මේ දේශනාවේදී කියලා තියෙනවා. ඒක තේරෙන්නේ භාවනාවක් වඩද්දී. ඊළඟට ඔබ ප්‍රඥාව දියුණු කරන අවස්ථාවක් තියෙනවා නම් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අන්න ඔබට අර දේශනාව උදව් වෙනවා. එතකොට ඔබට තේරෙනවා මුලින් දේශනාව ශ්‍රවණය කරද්දිටත් වඩා භාවනාවක් දියුණු කරද්දිටත් වඩා දැන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරද්දී තවත් ගැඹුරට මේ දේශනාවේ අර්ථය තමන්ට තේරෙන පටන් ගන්නවා. අන්න ඒක මේ වගේ. දැන් අපි හිතමු පාරක් අහගත්තට පස්සේ ඒ පාරේ යනකොට තමයි අපිට තේරෙන්නේ මේ පාරේ තමන්ගේ වාහනේ යන්න පුළුවන් පාරක් නෙමෙයි. එහෙනම් මේ වාහනේට අමතරව තව වාහනයක් සමහර විට අවශ්‍යයි. වාහනේ තියලා කෙටි පාරක්, මේ පටු පාරක් තියෙනවා නම් සමහර වෙලාවට ත්‍රී රෝද රථයක යන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට පයින් යන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඊළඟ වතාවේ මේ ජාතියේ වාහනයක් ගෙනව නම් මේ පාරේ යන්නේක මට ලේසි. එතකොට යනකොට තේරෙනවා මේ ගමන යන්න පහසු කරගන්න පුළුවන් තවත් විදි ගැන. එතකොට අපි හිතමු එතෙන්ට ගියාට පස්සේ ඔබට පේනවා එතනින් තව ටිකක් එහාට ගියාට පස්සේ තව වෙන පාරක් තියෙනවා. එතනින් නගරයට ගොඩක් කිට්ටුයි. එහෙනම් මේ පැත්තෙන් එන්නේ නැතුව මේ පැත්තෙන් ආපුවම පහසුයි. අන්න ඒ විදිහට තමන් විසින් මේ දේ භාවිතා කරගෙන යනකොට මේ ශ්‍රවණය කරගත් ධර්මකාරණා යෙදෙන තැන්, යෙදෙන පහසුව
යොදාගන්න පුළුවන් ආකාර ගැන තමන්ට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම අරහත්ත්වයට පත් වෙනවා ඇතින්නවා මේ ලෝකේ. ධර්මයේ ශ්‍රවණය කිරීම පමණක් කරලා. ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන කාරණාව මෙන්න මේ විදිහට නුවණින් විමසමින් තමන් විසින් නුවණින් විමසෙන ආකාරයට ධර්මයේ ශ්‍රවණය කරන්නට සියලු දෙනා කල්පනා කරන්න ඕනේ. ඉතින් අද අපි ධර්ම දේශනාවේදී ඔබට පැහැදිලි කරන්න කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මේ අකුසලයක් අකුසල් වර්ගයක් අපිට අවබෝධ කරගන්නට පුළුවන් වෙන ක්‍රමයක් ගැන. දැන් බුදුරජාණන් වහන්සේ යම්කිසි දෙයක් පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පැති කීපයකින් ඒ කාරණාව දෙස බලන්නට උගන්වලා තියෙනවා. දැන් අපි ගත්තොත් අපිට අවශ්‍ය නම් අපි හිතමු කාසියක් කියන්නේ මොකක්ද කියලා කාසියක් දැකපු නැති කෙනෙක්ට කියලා දෙන්න. එතකොට අපි මොකද කරන්නේ කාසියේ මේ අපි ගත්තොත් මේ ඉලක්කම ගහලා තියෙන පැත්ත නෙමෙයි. ඊළඟට කාසියේ රූපේ ගහලා තියෙන පැත්ත නෙමෙයි. කාසියේ තියෙනවා ධාරයක්. ධාරයේ කෙලින් අතට අල්ලලා කෙනෙක්ට පෙන්නනවා. එතකොට ධාරේ කෙලින් අතට අල්ලලා පෙන්නුවට පස්සේ ඒ කෙනා හිතන්නේ කාසිය කියන්නේ මේ ඉරටු කෑල්ලක් වගේ දෙයක්. කාසිය කියන්නේ මේ රේඛාවක් වගේ දෙයක්. ඉරක් වගේ දෙයක්. එයි මොකද අපි යාට පෙන්වන්නේ කාසියේ එක පැත්තයි පෙන්වන්නේ. එතකොට කාසිය එක පැත්තක් පෙන්නලා කාසියක් දැකපු නැති කෙනෙක්ට කාසිය ගැන තේරුම් කරවන්න අපිට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි කාසියක් තේරුම් කරවන්න නම් කාසියේ පැති තුනම පෙන්වන්න ඕනේ. ධාරෙත් පෙන්වන්න ඕනේ. එතකොට තේරෙනවා කාසිය කියන්නේ මහත් දෙයක්. ඊළඟට පැති දෙක පෙන්වන්න ඕනේ. එතකොට තේරෙනවා ඒ කෙනාට කාසියේ දෙපැත්තකුත් තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ අකුසලයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. පැති කීපයකින්ම බලලා අන්න එතකොට තේරෙනවා ඒ අකුසලේ හැසිරෙන ආකාරය. අන්න එතකොට තේරෙනවා ඒ අකුසලේ හට ගන්න ආකාරය. අන්න එතකොට තේරෙනවා ඒ අකුසලේ නැති වෙලා යන ආකාරය. දැන් අපි ගත්තොත් ගිනි දැල්ල විතරක් අපිට පේනවා. අපිට පේන්නේ දර කොටේකින් තමයි මේ ගිනි දැල්ල හටගන්නේ. එතකොට අපි දන්නේ නැහැ මේ ගිනි දැල්ල හටගන්නේ ගෑස් වලින්ද, එහෙම නැත්නම් කඩදාසි වලින්ද, එහෙම නැත්නම් දර වලින්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් ගිනි දැල්ල ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න නම් අපි මේ ගිනි දැල්ල හටගන්න තැනක් දකින්න ඕනේ. ගිනි දැල්ලට මේ හටගන්න දර හරි මොන හරි දේවල් එකතු වෙන්නේ කොතනින්ද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ දර වගේ දේවල් ඉවත් වුණාට පස්සේ අලු වෙලා ඉවරුණාට පස්සේ අලු ටික බැහැර වෙන්නේ කොතනින්ද කියලා දැනගන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් මේ ගිනි දළු හටගන්න හේතු ටික නවත්තන විදිහක් ගැන හිතන්න. ගිනි දැල්ල විතරක් නම් අපි දකින්නේ හටගන්න විදිය දකින්නේ නැත්නම් එතකොට අපි තියනවා අපි තුළ තියනවා ගිනි දැල්ල ගැන දන්නේ නැති පැති කීපයක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරද්දී මේ හැම පැත්තක්ම හොඳට ආවරණය වෙන්න දේශනා කරලා තියෙනවා. එතකොට හැම පැත්තක්ම දැනගත්තොත් තියෙන විශේෂත්වය තමයි ඒ අකුසලයේ හටගන්න හැටි අල්ලගෙන ඒ අකුසලයේ හටගන්න හේතුව නැති කරන්න පුළුවන්. අකුසලයේ හටගන්න හේතුව නැති වුණාට පස්සේ ඒක නාට අකුසලෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අකුසල් දුරු වීම පිණිස ඒ අකුසලයන් පැති කීපයකින් බලන ආකාරය දේශනා කළා. එතකොට අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධයෙන් කලකිරීම කියන කාරණාව ඇති කර දෙන ප්‍රඥාව. ඒ කියන්නේ නිබ්බේධික ප්‍රඥාව, අවබෝධයෙන් කලකිරීම ඇති වෙන ප්‍රඥාව උපදවා දෙන ආකාරයට අකුසලයක් පැති කීපයකින් තේරුම් ගන්න ආකාරය ගැන. එතකොට මේ නිබ්බේධික කියන්නේ අවබෝධයෙන් කලකිරීම. නිබ්බිදාය කියලා අපි අහලා තියෙන්නේ. නිබ්බින්දං විරජ්ජති කියලා අහලා තියෙන්නේ මේ අවබෝධයෙන් කලකිරීම කියන එක. එතකොට අවබෝධයෙන් කලකිරීම ඇති කරලා දෙන ප්‍රඥාව අපිට උපදවලා දෙනවා මේ අකුසල් ස්වභාවයේ මේ සෑම පැත්තකින් අපි දැකගත්තොත්. එතකොට අපිට මේ ප්‍රඥාව අපි තුල උපදින්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී අපි අද කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්‍රව නම් වූ අකුසලයේ සම්බන්ධයෙන්. ආශ්‍රව ගැන බුදුරජාණන් වහන්සේ
බොහෝ ස්ථානවල ධර්මයන් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ස්ථාන තියෙනවා, මේ ආශ්‍රව තියෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඊළඟට සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. මේ විදිහට මේ විවිධ ක්‍රමවලින් ආශ්‍රව ප්‍රහාණය කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට හිත හිතා ඉන්න සිද්ධ වෙන ප්‍රශ්න හදලා දෙන ආකාරයේ, ඊළඟට කතා කර කර ඉන්න සිද්ධ වෙන සිද්ධි හදලා දෙන ආකාරයේ, ඊළඟට කායික අපහසුතාවක් ඇති වෙලා නිින්ද යන්නේ නැති මට්ටමේ කායික විකෘතියක් ඇති කරලා දෙන ආකාරයේ ප්‍රශ්න හදලා දෙන යම් අකුසල් ස්වභාවයක් තියෙනවා නම් අන්නේ අකුසල් ස්වභාවයටයි ආශ්‍රවයන් කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ, අපි ගත්තොත් පොදුවේ කතා කරොත්, දැවිලි තැවිලි ආදී ප්‍රශ්න හදලා දෙන යම්කිසි අකුසල් ස්වභාවයක් තියෙනවා නම් අන්නේ ස්වභාවයටයි ආශ්‍රවයන් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ කාරණාවේදී දේශනා කරනවා මේ ආශ්‍රවයන්ව, ආශ්‍රවයන් තේරුම් ගන්න පුළුවන් ආකාර ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා, තයෝ මේ භික්කවේ ආස්වා, මහණෙනි ආශ්‍රව වර්ග තුනක් තියෙනවා කිව්වා. ආශ්‍රව වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කාමාසෝ. ඒ කියන්නේ මේ කාමයන් නම් වූ ආශ්‍රව ස්වභාවය. දෙවෙනි ආශ්‍රව ස්වභාවය තමයි භවාසව. ඒ කියන්නේ මේ භවේ නැවත නැවත ඉපදෙන්න හිතෙන ස්වභාවය, හදලා දෙන ස්වභාවය ආශ්‍රව ස්වභාවය. ඊළඟ ස්වභාවය තමයි අවිජ්ජාසව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනවබෝධය නම් වූ ආශ්‍රව ස්වභාවය. මෙන්න මේ ආශ්‍රව ස්වභාව තුන තමයි බුදුරජාණන් වහන්සේ තුන්නාකාර ආශ්‍රවයන් විදිහට දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර පිටකයේ දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මෙතන කාරණා තුනක් තමයි පැහැදිලි කරන්නේ. එතකොට මෙතන තියෙන්නේ කාමාසෝ, භවාසෝ, අවිජ්ජාසෝ කියලා. නමුත් යම් අවස්ථාවවලදී ඔබ අහලා ඇති දිට්ඨාසෝ කියලාත් කොටසක්, දිට්ඨි නම් වූ ආශ්‍රව කියලා කොටසක්. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආශ්‍රව වර්ග තුනයි. මේ ආශ්‍රව වර්ග තුන තමයි මේ දැවිලි තැවිලි ප්‍රශ්න හදලා දෙන යම් ආශ්‍රයක් තියෙනවා නම් ඒ ආශ්‍රවය, ආශ්‍රව ස්වභාවය උත්පාදනය කරලා දෙන්නේ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවයන් විස්තර කරලා තියෙන ආකාරය පැහැදිලි කරන්න කලින් අපි ඊළඟට තියෙන කාරණාව පැහැදිලි කරගෙන ඉන්නවා. ඒකදී බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝච භික්කවේ ආසවාන නිදාන සම්භව. මහණෙනි, මේ ආශ්‍රවයන්ගේ නිදාන සම්භවය, හටගන්න ස්වභාවය කොයි ආකාරයෙන්ද පවතින්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා භික්කවේ ආසවානං නිදාන සම්භව. මහණෙනි, ආශ්‍රවයන්ගේ නිදානය, හටගන්නේ ස්වභාවය, මේ හටගන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට එහෙනම් ආශ්‍රව හටගන්නේ අවිද්‍යාව නිසා. අපි එහෙනම් අහලා තියෙන අවිද්‍යාව නිසා හටගන්න ගොඩාක් දේවල්. අවිද්‍යාව නිසා හටගන්නවා කියලා අපි අහලා තියෙනවා සංස්කාර. අවිද්‍යාව නිසා තමයි හටගන්නේ ජාති ජරා මරණ. අවිද්‍යාව නිසා තමයි තණ්හාව තියෙන්නේ. එතකොට තණ්හාව තියෙන අවිද්‍යාව නිසා නම් එහෙනම් උපාදානයේ පවතින්නේ තවිද්‍යාව නිසා. ඊළඟට භවය නැවත නැවත සකස් වෙන්නේ තවිද්‍යාව තිබීම නිසා. එතකොට මේ විදිහට මේ අවිද්‍යාව නිසා බොහෝ දේවල් තියෙනවා වගේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රව පවතින්නෙත් අවිද්‍යාව නිසා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාලා කාම ආශ්‍රව කියලා ස්වභාවයක් තියෙනවා. කාම කියලා කියන්නේ ගුණයන් පහක එකතුවකට කාම කියන්නේ. ගුණයන් කියලා කියද්දී මෙතනදී මේ අපිට අදහස් වෙන්නේ වර්ග ස්වභාවයන් පහක්. පළවෙනි ස්වභාවය තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියස්වරූප වූ රූප තියෙන ඇසට පේන. ඒක තමයි පළවෙනි කාම ගුණය. දෙවෙනි කාම ගුණය තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියස්වරූප ශබ්ද තියෙන කනට ඇහෙන. තුන්වෙනි කාම ගුණය තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියස්වරූප ගන්ධය තියෙන නාසයට දැනෙන.
හතරවෙනි කාම ගුණය තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප රසයන් තියනවා දිවට දැනෙන. ඊළඟට පස්වෙනි කාම ගුණය තමයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප පහස තියනවා කයට දැනෙන. එතකොට මෙන්න මේ ගුණයන් පහටයි කාම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගුණයන් පහේ විවිධත්වයක් තියෙනවා. ඒ තමයි ඇසට දැනෙන ප්‍රියමනාප රූප නම් වූ කාම ස්වභාවයේ එක જાතියක්. ඒක වෙනම චරිතයක්. එතකොට ඒක සංසිඳවන්න පුළුවන් ඇසට රූප පෙන්න ළමයි. ඒක සංසිඳවන්න පුළුවන් එහෙමමයි. දැන් අපි ගත්තොත් කෙනෙක් ඉන්නවා ඒ කෙනාට ලස්සන රූපයකට කැමැත්තක් ඇති වුණා. එතකොට කාම ස්වභාවයක් තමන්ගේ හිතේ ඇති වුණා. කාම සංඥා. එතකොට දැන් මේ කෙනාට නැවත නැවත රූපේ බලන්න ඕනේ. එතකොට නැවත නැවත රූපේ බලන්න ඕනිකම තියෙද්දි ඒ කෙනාට ඒ රූපේ ගැන යම් කිසි කෙනෙක් කියනවා විස්තර වශයෙන්. විස්තර වශයෙන් කියලා ඒ ආසාව සංසිඳවන්න බෑ. විස්තර වශයෙන් කනට ශබ්ද ඇහෙන්න ඇහෙන්න වෙන්නේ නැවත නැවත බලන්න තියෙන ආසාව වැඩි වෙනක මිසක් සංසිඳෙන එක නෙමෙයි. වැඩි වෙන එක මිසක් සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා ඒක සංසිඳෙන්නට නම් తాවකාලිකව හරි තෘප්තියකට తాවකාලිකව හරි පත් වෙන්න නම් ඒ රූපේ නැවත පෙන්වන්න ඕනේ. එතකොට එහෙනම් ඒ කාමගුණ ස්වභාවයන් එකකට එකක් වෙනස් විදිහටයි තියෙන්නේ. ඇසට පේන ප්‍රියමනාප රූප නම් වූ කාමයේ එක જાතියක්, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද නම් වූ කාමයේ තව જાතියක්. එතකොට මේක වෙන වෙනස් ස්වභාවයටයි පවතින්නේ. දැන් මේ කාම නම් වූ ස්වභාවය නිසා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කෙලෙස් අවුස්සලා දාන මේ කාම නම් වූ ස්වභාවය නිසා දැවිලි තැවිලි ඇති වෙන ප්‍රශ්න හදලා දෙන යම් කිසි ස්වභාවයකට මේ කාමයේ පත් වෙනවා නම් අපි හිතමු කෑම කන්න හිතෙන්නේ නැති තත්යකට පත් කරනවා. ඊළඟට නිදා ගන්න නිින්ද යන්නේ නැති මට්ටමට මේ කාම නම් වූ ස්වභාවය තමන්ව ඇදලා දානවා. ඊට පස්සේ තමන්ට අපි හිතමු හුස්ම ගන්නත් අපහසු තත්ත්වයට ඒක පත් කරනවා. ලෙඩ දුක් හැදෙන තත්ත්වයට ඒ ස්වභාවය පත් කළා දානවා. මෙන්න මේ විදිහට දැවිලි තැවිලි ඇති වෙන ආකාරයට ප්‍රශ්න හදනවා නම් අන්න ඒක තමයි කාමයන්ගේ ආශ්‍රව ස්වභාවය කියලා කියන්නේ. එතකොට කාමයන්ගේ ආශ්‍රව ස්වභාවය කියන්නේ කාමයන්ගෙන් තමන්ට ඇති වෙන බලපෑම. කාමයන්ගෙන් තමන්ට ඇති වෙන බලපෑම නිසා ඒ කාමයන් හේතු කරගෙන තමන් දුකටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. දැවිල්ලටපත් වෙනවා. පිපාසයටපත් වෙනවා. නොසන්සුන් වෙලා යනවා. කෑම කන්න බෑ. නිදා ගන්න බෑ. නිින්ද යන්නේ නැහැ. වැඩක් පලක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ මොකද අර මේකෙන් බලපෑමක් එනවා. දැන් ඔබ නිකන් හිතන්න බලන්න ගින්නක් තියෙනවා. එතකොට මේ ගින්න තමන් තුළ උනත් තියෙද්දි දැන් අපි ගත්තොත් මේ යම් තැනක ගින්නක් තියෙද්දි මේ ගින්න ඈතින් තියෙනකොට ඒ ගින්නෙන් ඇති වෙන ප්‍රශ්න අපිට අඩුයි. හැබැයි ගින්න ටික ටික ලං වෙනකොට ඒ ගින්නට පිච්චුනේ නැති උනත් ඒ ගින්නට ලං වෙනකොට අපිට ඉන්න අපහසු වෙනවා. උණුසුමක් දැනෙනවා. රස්නයක් දැනෙනවා. ඊළඟට අපි හිතමු මේ විශාල ගඳක් නිකුත් වෙන විශාල මේ මඩ වගුරක් තියෙනවා. ඒ මඩ වගුරෙන් ඈත ඉන්න කෙනෙක්ට ඒ ප්‍රශ්නේ නැහැ. හැබැයි මඩ වගුරට ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න තමන්ට අපහසුයක් ඇති වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයේ දෙයක් තමයි මේ අකුසලේ ආශ්‍රව ස්වභාවය කියන්නේ. එතකොට කාමය කියන එක කාමයට තියෙන කැමැත්ත කාමයට කාමය අපි ගත්තොත් කාම රාග පටිග කියන මේ සංයෝජනේ පවා කෙනෙක් තුළ තියෙනවා. නමුත් ඒ කෙනා තුළ තිබුණත් ඒ කෙනාට ඒක ප්‍රශ්නයක් ඇති වෙන මට්ටමටපත් වෙලා නැත්නම් ඒක ආශ්‍රයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් ඇති වෙන මට්ටමටපත් වෙලා නැත්නම් ආශ්‍රයක් නෙමෙයි. දැන් අපි ගත්තොත් සමහර ඉන්නවා කාම රාග කියන ස්වභාවය තියෙනවා. සමාධියක් වඩනවා. නීවරණ තියෙනවා. නීවරණ සංසිඳවලා ධ්‍යාන සිතක් වඩනවා. නමුත් හිතේ කාමරාග කියන සංයෝජනේ තාම තියෙනවා. හැබැයි ධ්‍යාන සිතක් වඩන තත්ත්වයට පත් වුණා කියන්නේ අපි අහලා තියෙනවා ධ්‍යාන හතර දිනු කරනවා නම් බුද්ධ දේශනාවේ තියෙනවා ඒකෙනාව පාපී මායයට උනත් අල්ලගන්න අමාරුයි කියලා. ඒ වගේම ධ්‍යාන හතර යම් කිසි කෙනෙක් දිනු කරනවා නම් අපි අහලා තියෙනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා මේ ධ්‍යාන සිත වඩන්නේ. එතකොට ධානසිත වැඩුවා කියලා කාමයන්ගේ නිදහස් වෙලා නැහැ. මේ තියෙන්නේ ගින්නෙන් ඈතට ගියා. එතකොට ගින්නෙන් ඈතට ගියාට පස්සේ ගින්න තියෙනවා.
හැබැයි ගින්න නිසා ඇතිවෙන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ධ්‍යාන සිත තියෙන වෙලාවේදී. එතකොට මේ ධ්‍යාන සිත තියෙන වෙලාවේදී මේ ආශ්‍රව හටගන්නේ නැහැ. එතකොට මෙතනදී මේ කාමේ නිසා හටගන්න ආශ්‍රව හටගන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනාට අර මේ දැවිලි තැවිලි ඇති වෙන ප්‍රශ්න ධ්‍යාන සිතකදී කාමේ නිත ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ කාම රාග කියන ස්වභාවයේ තිබුණත් ආශ්‍රව කියන ස්වභාවයට මේක පත් වුණොත් තමයි Tamanට දැවිලි තැවිලි ඇති වෙන ප්‍රශ්න හදලා දෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක්තරා දේශනාවක තියෙනවා මේ සබ්බාසව සූත්‍රේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් ගැන. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව අතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුණු අශ්‍රයාම මගහරින්න ඕනේ. දරුණු සොරුන්, දරුණු ගවයා මේ වගේ අයව මගහරින්න ඕනේ. එතකොට මේ මගහැරීමෙන් තමයි ආශ්‍රවය ප්‍රහාණය කරන්න තියෙන්නේ. ළඟ හිටියොත් ආශ්‍රවේ වැඩි වෙනවා. මොකක්ද ඇති වෙන ආශ්‍රවයේ? තමන් ඒ වෙලාවේදී මේ අපි ගත්තොත් කුලප්පුණු සතෙක් ඉන්නවා ළඟපාතක. ඒ කුලප්පුණු සතා දඟල දඟල ඉන්න ස්වභාවයන් තමන්ට ඇහෙනවා නම්, දඟල දඟල ඉන්න ස්වභාවයන් තමන්ට දැනෙනවා නම්, ඒ සතාගේ බිහිසුණු හඬ තමන්ට ඇහෙනවා නම්, එතකොට තමන්ට ඇති වෙනවා විශාල බියක්, තැති ගැනීමක්. එතකොට මේ සියල්ල හටගන්නේ කන නම් වූ ශබ්දයේ, මේ කනට ඇසෙන ශබ්දේ නම් වූ කාමගුණය හරහා, එහෙම නැත්නම් ඇසට පේන රූපේ නම් වූ කාමගුණය හරහා. එතකොට මේ ඇති වෙන්නේ දැවිලි තැවිලි ඇති වෙන ආකාරයේ කාමාශ්‍රවයක්. කාමාශ්‍රය තමයි ඇති වෙන්නේ. අපි හිතමු කෙනෙක් ඉන්නවා, එයාට පුළුවන් කොච්චර සත්තු දඟල දඟල හිටියත් තමන්ගේ කුටිය වටේ තමන් ඉන්න තැන එයාට පුළුවන් ධානාසිතකට සමවදින්න. එතකොට ධානාසිතකට සමවදින්න පුළුවන් නම් ඒ මොහොතේදී එයාට බියසක කියන දේ සම්පූර්ණ නැත්තටම නැති වෙලා ගිහිල්ලා. දැන් අපි ගත්තොත් ඇතැම් අවස්ථාවල සොර සතුරන්ට මැදි වෙන අවස්ථා තියෙනවා. ඇතැම් අවස්ථාවවලදී සත්තුන්ට මැදි වෙන අවස්ථා තියෙනවා. ඇතැම් අවස්ථාවවලදී හිරවිලංගු විදාලා උල තියන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වෙලාවට මේක මගහැරලා කයෙන් මගහැරලා යන්න බෑ. ඒ වෙලාවට ආශ්‍රවයක් ඇති නොවීම පිණිස කරන්න තියෙන එකම දේ ධ්‍යාන සිතකට සමවැදිලා ඒ ආශ්‍රවයෙන් දැනෙන උණුසුමින් ඈත් වෙන. එතකොට ඒ කෙනාට ඒ දේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අපි හිතමු ධ්‍යාන සිතක් නැති කෙනෙක්ට ඒ සත්තුන්ගේ සද්ද බද්ද ඇහෙන පරිසරයක හිටියොත් එහෙම වෙන්නේ සිත එකඟ කරගන්න බැරි වෙනවා. සිත කලබල වෙනවා, දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා ස්ථානි මාරු කරලා මගහැරීමෙන් ඊට පස්සේ ඒ වගේ නොතිබෙන ප්‍රශ්න නැති තැනකට ගිහිල්ලා තමන්ට මේ ගැටලුවෙන් නිදහස් වෙන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපි තේරුම් ගන්න ඕනේ මේ ආශ්‍රවයන්ගෙන් ඇතිවන ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්‍රව ස්වභාවය තමයි භවආශ්‍රව. භවආශ්‍රව කියලා කියන්නේ නැවත නැවත මේ භවයන්ගේ ඉපදෙමින් භවයන් තුළ නැවත නැවත පැවැත්ම හදාගෙන තමන්ට ඒ භවයන් තුළ තියෙන විඳීම් විඳින්න ස්වභාවයේ හිතක් තියෙනවා නම් අන්න ඒකට භවආශ්‍රව කියලා කියනවා. ඒ වගේම අපි ගත්තොත් යම් භවයක ඉපදෙන්න සිද්ධ වෙලා තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් භවයක ඉපදෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ භවයේ ඉපදෙන්න සිද්ධ වෙලා තියෙන ස්වභාවය නිසාත් ආශ්‍රයයක් අට ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කෙනෙක්ට සිද්ධ වෙලා තියෙනවා ආනන්තාරිය පාප කර්මයක් කරලා. එතකොට ආනන්තාරිය පාප කර්මයේ කළා කියලා දැනගත්තට පස්සේ යා මිනිස් ජීවිතයේදීම එයාට නිරේ දුක දැනෙන්න පටන් ගන්නවා. මොකද එයාට ගත කරන සෑම මොහොතක් විනාඩියක් පාසාම සිහි වෙනවා මං අද මැරුණත් හෙට මැරුණත් අවුරුද්දකින් මැරුණත් මං ගිහින් උපදින්නේ නිරේ, කල්පයක් නිරේ යන තැනක උපදින්නේ. එතකොට මේ භවආශ්‍රව නම් වූ ස්වභාවය නිසා නිතර පැසෙමින් නිතර දැවෙමින් ඉන්නේ. මොකද ඒකාන්තයෙන්ම භවයේ ඉපදෙන සිද්ධ වෙලා තියෙන ස්වභාවයක් උරුම වෙලා තියෙන නිසා. ඊළඟට කෙනෙක් ඉන්නවා, ඒ කෙනාට අතහරින්න බෑ දිව්‍ය ලෝකයක සැප සම්පත්. ඒ කෙනාට අතහරින්න බෑ දිව්‍යමය මාලිගා, දිව්‍යමය කාමයන්, මානුෂීය කාමයන්. භවයේ තියෙන සැප සම්පත් අතහරින්න බැරි ස්වභාවය නිසා ඒ ස්වභාවයෙන් පැසෙමින් ඉන්නවා, ඒ ස්වභාවයෙන් දුක් විඳින්මින් ඉන්නවා. තව කෙනෙක් ඉන්න, අපි හිතමු ඒ කෙනා කැමති ධ්‍යානාදී සමාපත්තිය දිනු කරලා බ්‍රහ්ම ලෝකෙක උපදින්න.
රූපාවචර වූ අරූපාවචර බ්‍රහ්ම ලෝකික බ්‍රහ්ම තත්වය තුළ තියෙනවන යම් කිසි විඳීම් ඒ විඳීම් වලට කැමැත්තක් තියෙනවා. එතකොට ඒ විඳීම් වලට යම් කැමැත්තක් තියෙනවාද, ඒ කැමැත්ත තියෙන තාක්කල් ඒ විඳීම් හේතුවෙන් තමන්ට ඒ බව ආශ්‍රව සකස් වෙලා තමන්ට උණුසුමක් පැසීමක් දැනෙන පටන් ගන්නවා. එතකොට ඒ ස්වභාවය නිසා තියෙනවා සංසාරින් එතර වෙන්න බැරි විදිහේ හිර වුණු ස්වභාවයක්. අන්න ඒ නිසා බවාශ්‍රව කියන එක තමන්ගේ ජීවිතයට බලපාන තත්ත්වයකට පත් වෙනවා. එතකොට එහෙනම් දැන් කාමාශ්‍රව කියන ස්වභාවය ධානයකට සමවැදෙලා తాවකාලිකව සංසිඳවන්න පුළුවන් වුණත් ධානයකදී බ්‍රහ්ම ලෝකේ හරි උපදින්න පුළුවන් කර්ම හැදෙන ස්වභාවයක් තියෙන නිසා එහෙනම් ධානයකදී බවාශ්‍රව සංසිඳව ගන්න අමාරුයි. එහෙනම් බවාශ්‍රව සංසිඳව ගැනීම පිණිස ඉතිරි ආශ්‍රව සංසිඳව ගැනීම පිණිස එහෙනම් ඒ කෙනාට අවශ්‍ය වෙනවා මේ අවිද්‍යාව නිරුද්ධ වෙන ආකාරයට සමත විදර්ශනා සම්පූර්ණ කරන්න. එතකොට ඒ නිසා යටපත් කිරීම කරන්න පුළුවන් කාමාශ්‍රව ධ්‍යාන මට්ටමකදී. එතකොට ධ්‍යාන මට්ටමකදී විදර්ශනා කරේ නැත්නම් ඒ ධ්‍යාන සිත තුළ හැදෙන කර්මයන්ගෙන් පැසෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මේ ආශ්‍රවයන්ගේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ ස්වභාවය තමයි අවිජ්ජාසව. අවිද්‍යාව නම් වූ චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ ස්වභාවය නිසා තමන්ට ඇතිවන දැවිලි තැවිලි ඇතිවන ප්‍රශ්න හැදෙනවා නම් යම් ස්වභාවයකින් ඒකට අවිජ්ජාසව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් දුක ගැන නොදැනුවත්කමක් තියෙනවා නම් දුක්ඛේ අඥානං, දුක ගැන නොදැනුවත්කමක් අනවබෝධයක් තියෙනවා නම් අන්න ඒකයි ති අවිද්‍යාවටයි. ඊළඟට මේ දුක්ඛ සමුදය අඥානං, ඒ කියන්නේ දුකේ හට ගැනීම ගැන අනවබෝධයක් තියෙනවා නම් ඒකත් අයිති අවිද්‍යාවටයි. දුක්ඛ නිරෝධය අඥානං, දුකේ නැතිවීම ගැන අනවබෝධයක් තියෙනවා නම් ඒ අයිති අවිද්‍යාවටයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං, දුක නැති කරන ප්‍රතිපදාව ගැන අනවබෝධයක් තියෙනවා නම් ඒකයිති අවිද්‍යාවටයි. එතකොට මෙන්න මේ ස්වභාවය නිසා දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැහැ. අවබෝධයක් නැතිකම නිසා තමන්ට දැවිලි තැවිලි ඇති වෙන ආකාරයේ ප්‍රශ්න හදලා දෙන, නිින්ද යන්නේත් නැති, කෑම කන්නත් බැරි, හුස්ම ගන්නත් අමාරු, දවස ගෙවන්නත් අමාරු ප්‍රශ්න හැදෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ඔන්න කෙනෙකුට තමන්ගේ දරුවෙකුගේ මාරාන්තික භයානක අසනීපයක් ආරංචි වෙනවා. ඒක සැලවුණාට පස්සේ දැන් දුක කියන්නේ මොකක්ද කියන එක ගැන අනවබෝධයක් නම් මෙයාට තියෙන්නේ. එහෙනම් මේක දිවාරය නැතුව මේ අම්මට තාත්තට කල්පනා වෙනවා. කෑම කන්න ගියත් මේක කල්පනා වෙනවා. නින්දට ගියත් මේක කල්පනා වෙනවා. වැඩපලක් කරන්න ගියත් කල්පනා වෙනවා. එතකොට දුක ගැන තියෙන අනවබෝධය නිසා තමයි දැන් මේ අර ගින්නේ උණුසුම දැනෙන්නේ. ගින්නේ උණුසුම දැනෙන්නේ දුක ගැන තියෙන අනවබෝධය නිසා. ගින්නෙන් ඈතට යන්න නම් දුක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. කොහොමද ඇති කරගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යම් කිසි කෙනෙක් උපතට පත් වුණා නම් ඒ කෙනාගේ ජීවිතයට උරුම වෙනවා ජරාවට පත්වීම. ඒ කෙනාගේ ජීවිතයට උරුම වෙනවා ව්‍යාධියට මුහුණ දීම. ඒ කෙනාගේ ජීවිතයට උරුම වෙනවා ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවය. ඒ කෙනාගේ ජීවිතයට උරුම වෙනවා අප්‍රිය අරමුණු සමග එකතු වෙන සිද්ධ වෙන ස්වභාවය. දැන් අප්‍රිය අරමුණක් තමයි තමන්ගේ දරුවෙක් අසනීපයකට පත් වෙලා කෙට්ටු වෙලා කන්නේ බොන්නේ නැතුව දුක් විඳින එක දකින්න අහන ලැබීම අප්‍රිය අරමුණක්. ප්‍රියයන්ගෙන් වෙන්වීමක්, ප්‍රිය අරමුණු වලින් වෙන්වීමක් තමයි දරුවා හිනා වෙලා සතුටින් ඉන්න එක දැන් නැවත දකින්න නොලැබී යාම. ප්‍රිය අරමුණු වලින් වෙන්වීමක්. ඊළඟට ලෙඩ දුකට පත්වීම තමයි අර දරුවට හැදුණු අසනීපේ. දැන් මේක අනවබෝධයකට මේ කෙරෙහි අනවබෝධයක් තිබුණොත්, අවබෝධයක් තිබුණ නැත්තම් ඒ දෙමව්පිය මොකද කරන්නේ? ඒ දේ ගැනම හිත හිත, ඒ දේ ගැනම හිත හිත ගින්නකට ලං වෙලා ගින්න නිසාම පැසෙනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ වෙලාවේදී ගින්නෙන් ඈත් වෙන එක. හැබැයි කරන්නේ ඒක නෙමේ, ගින්න ළඟ ඉඳගෙන, අකමැත්තෙන් ගින්න ළඟ ඉඳගෙන ගින්න නිසාම දුකටපත් වෙනවා. එතකොට ඒ වෙලාවේදී මතක් වෙන්නේ නැහැ මං කරන්න ඕනේ ගින්නෙන් ඈතට යන්නේ එකයි කියලා. ඒක මතක් වෙන්නේ නැහැ. ඒකට මතක් වෙන්නේ නැත්තේ අවිද්‍යාව තියෙන නිසා. මොකද අවිද්‍යාවේ ස්වභාවය තමයි අවිද්‍යාව තිබීමෙන් අවිද්‍යාවම සකස් වෙනවා. දැන් ඔබ මෙතන දකින්න ඇති අවිජ්ජා කියලා ආශ්‍රව ස්වභාවයක් තියෙනවා. ආශ්‍රව ස්වභාවය හටගන්නේ කුමක් නිසාද කියලා හෙවොත් එතන බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව නිසා හටගන්නේ. එතකොට අවිද්‍යාව නිසා අවිජ්ජා ආශ්‍රව හටගන්නවා. ඒ කියන්නේ අවිද්‍යාව තිබීමෙන් අවිද්‍යාවම හටගන්නවා.
අවිද්‍යාව තිබීමේ මොකද වෙන්නේ? අවිද්‍යාවම හට ගන්නවා. ඒ කියන්නේ මේ ගින්න නිසා මම රත් වෙනවා කියන එක නොදැනීමෙන් ඒක නා ගින්න ළඟට වෙලාම ඉන්නවා. ගින්න නිසා මං රත් වෙනවා කියලා දැනගත්තොත් තමයි එයා ගින්නෙන් ඈත් වෙලා යන්නේ. එතකොට එහෙනම් නොදැනීමක් තියෙනවා නම් ඒ නොදැනෙන දේ නිසාම නොදැනීම තව තවත් හට ගන්නවා. ඒක නිසා වෙන්නේ නැවතත් කාමාශ්‍රව හට ගන්නවා. නැවතත් භවආශ්‍රව හට ගන්නවා. නැවතත් අවිජ්ජාශ්‍රව හට ගන්න ස්වභාවයකට පත් වෙනවා. එතකොට එහෙනම් මේ ආශ්‍රව කියන ස්වභාවය අපි හිතන තරම් සරල දෙයක් නෙමෙයි. ඒ වගේම තේරුම් ගත්තොත් අපිට තේරෙනවා මෙතන අපේ සාංශාරික ප්‍රශ්නයක් හදලා දෙන දෙයක් මේ ආශ්‍රව කියන්නේ. සාංශාරික ප්‍රශ්නයක් හදලා දෙන්නේ අවිද්‍යාව නිසා. අනවබෝධය නිසාම තමයි කාමාශ්‍රව කියන දේ සකස් වෙන්නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන දේශනා කරලා තියෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විවිධ අවස්ථාවල මේ කාමයන්ගේ ස්වභාවය අපි හිතන පතන ආකාරයට වඩා වෙනස් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා එක මේ දේශනාවේ එක්තරා තැනක සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, මේ පුරුෂයන්ගේ සිත් තුළ, ඒ කියන්නේ මේ සත්වයාගේ මිනිසාගේ සිත් තුළ පවතින කාමය වනාහි සංකල්පමේ වශයෙන් පවතින දෙයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ කාමයේ කියලා දෙයක් ඇඳලා කරලා නිර්මාණය කළා නැහැ කියනවා. කාමයේ කියලා දෙයක් මේ ලෝකේ කොහෙවත් ඇඳලා කරලා හදලා කරලා නැහැ. කාමයේ හැදිලා තියෙන්නේ සත්වයාගේ හිත් තුළ. සංකප්ප රාග පුරිසස්ස කාමෝ තිට්ටන්ති චිත්‍රානි තත්ව ලෝකේ, මේ කාමයේ කියලා කියන්නේ සත්වයාගේ සිත් තුළ හැදුණු සංකල්පයක්මයි. තිට්ටන්ති චිත්‍රානි තත්ව ලෝකේ, මේ ලෝකේ මේ පවතින ස්වභාවයන්, පවතින වස්තුන්, රූප ශබ්ද ඒ විදිහටම තියෙනවා. නමුත් කාමය හදාගන්නේ හිත ඇතුළේමයි. සංකල්පමය වශයෙන් හදාගන්නේ. අත්තෙත්ත දීරා විනයන්ති චන්දං, බුදුරජාණන් වහන්සේ වදාළ නුවණැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේක තේරුම් අරගෙන ඒ කාමයන් කෙරෙහි පවතින කැමැත්ත දුරු කරලා දානවා කියලා. එතකොට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාළේ කාමය හටගන්නේ සංකල්පයක් වශයෙන්, සිතවිල්ලක් වශයෙන් කෙනෙක්ගේ හිතේ. ඒක බාහිර ලෝකෙ කොහෙවත් නැහැ. දැන් බලන්න නිකන් හිතලා මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාමය සිතට ඇති වෙන්නේ නැති ආකාරයට දේශනා කරපු ක්‍රමයකින් මේක පැහැදිලි කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා තමන්ට පුද්ගලයෙක් ගැන කාමසිතක් රාගසිතක් ඇති වෙන්නේ නැති ආකාරයට හිතන්න ක්‍රමයක්. ඒ තමයි අපි හිතමු තමන් දකින්නේ තාත්තගේ වයස කෙනෙක් නම් මේ ඉන්නේ තාත්තා කියලා හිතන්න කියනවා. ඊළඟට තමන් දකින්නේ අම්මගේ වයස කෙනෙක් නම් මේ ඉන්නේ අම්මා කියලා හිතන්න කියනවා. තමන් දකින්නේ නංගි කෙනෙක් වගේ කෙනෙක් නම් මේ ඉන්නේ නංගි කියලා හිතන්න කියනවා. ඊළඟට තමන් දකින්නේ මල්ලි කෙනෙක් වගේ කෙනෙක් නම් මේ ඉන්නේ මල්ලි කෙනෙක් වගේ කියලා හිතන්න කියනවා. එහෙම නැත්නම් තමන් දකින්නේ තමන්ගේ අයියා වගේ කෙනෙක් නම් මේ ඉන්නේ අයියා වගේ කෙනෙක් කියලා හිතන්න කියනවා. නැත්තම් තමන් දකින්නේ අක්කා වගේ කෙනෙක් නම් මේ ඉන්නේ අක්කා කියලා හිතන්න කියනවා. එතකොට මේ හිතන ස්වභාවය තුළ අපිට බුදුරජාණන් වහන්සේ මේ සිතක් රාගසිතක් ඇති වෙන්නේ නැති ආකාරයට වදාළ ක්‍රමයක්. නමුත් මේකේ තියෙනවා රාගසිත උත්පාදනය වෙන ආකාරයත් කියවිලා. දැන් අපි ගත්තොත් එහෙම, දැන් ඔබ හිතන්න ඔබට ඉන්නවා දැක්කොත් ඕනම කෙනෙක්ට කැමැත් ඇති වෙන ආකාරයේ රූමත් සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවා. එතකොට ඔබ මේ කෙනාව දැක්ක කියලා ඔබට රාගසිතක් හටගන්නේ නැහැ. කැමැත්තක් හටගන්නේ නැහැ. ඒ මොකද ඔබ පුරුදු වෙලා තියෙන්නේ මේ මගේ සහෝදරයා කියලා දකින්න. ඔබ පුරුදු වෙලා තියෙන්නේ මේ මගේ සහෝදරිය කියලා දකින්න. එහෙම නැත්නම් ඔබ පුරුදු වෙලා තියෙන්නේ මේ මගේ දුව කියලා දකින්න. එහෙම නැත්නම් ඔබ පුරුදු වෙලා තියෙන්නේ මේ මගේ පුතා කියලා දකින්න. එතකොට මෙහෙම දකින්න පුරුදු වෙලා තියෙන නිසා රාගසිතක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි හිතමු තමන්ගේ මිතුරෙකුට තමන්ගේ සහෝදරිය දිහා බලනකොට රාගසිතක් උපදිනවා. ඒ මොකද එයා තමන්ගේ සහෝදරිය කියලා බලන්නේ නැහැ. ඊළඟට අපි හිතමු වෙන කෙනෙකුට තමන්ගේ දුව දකිනකොට රාගසිතක් ඇති වෙනවා. මොකද එයා තමන්ගේ දුව කියලා දකින්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ රූපේ තියෙන දෙයක් නම් කාමය කියන්නේ. එහෙනම් හැමෝටම දකිනකොට ඇති වෙන්න ඕනේ. හැබැයි දකින විදිහ අනුවයි කාමසිත උපදින්නේ.
බලන විදිහ අනුවයි කාමසිත උපදින්නේ. දැන් අපි ගත්තොත් තාත්තා කෙනෙක් දුවෙක් දිහා කාමසිත උපදින විදිහට බැලුවොත් අන්න රාගසිතක් උපදිනවා. අයියා කෙනෙක් නංගි කෙනෙක් දිහා රාගසිතක් උපදින විදිහට බැලුවොත් අන්න කාමී උපදිනවා, කාම සංඥා ඇති වෙනවා. එහෙනම් මේක හිත තුල සකස් වෙන දෙයක්. මේකට අයිති දෙයක් නෙමෙයි. එතකොට මේකදී අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට යම් කිසි කෙනෙක් තුල මේ කාම ගුණයන් කියන ස්වභාවය පවතිනවා නම් ඒ කාම ගුණයේ පවතින ස්වභාවයදී බුදුරජාණන් වහන්සේ වදාලා ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වરૂප කෙලෙස් ඇවිස්සෙන ආකාරයේ යම් කිසි රූපයක් ඇසට පේනවා නම් චක්කු විඤ්ඤය රූප ඇසට දැනෙන්න පටන් ගන්නවා නම් අන්න ඒක කාම ගුණයක් බවට පත් වෙනවා. අපි හිතමු චක්කු විඤ්ඤය රූප ඇසට දැනෙන රූපයක් තියෙනවා. හැබැයි ඒක ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වરૂප කෙලෙස් ඇවිස්සෙන විදිහට නෙමෙයි දැනගන්නේ. දැන් අපි ගත්තොත් තමන්ගේ දරුවෙක් දිහා උපන් දවසේ ඉඳලා දැකපු දරුවෙක් හොඳට තරුණව ඉඳලා මේ තමන්ට ලස්සනට දැන් පේනවා. හැබැයි කෙලෙස් ඇවිස්සෙන විදිහට ඒ දරුවා දිහා බලන්නේ නැහැ. කෙලෙස් ඇවිස්සෙන විදිහට ඒ දරුවාගේ කටහඬ අහන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒක අර ඉෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වરૂප කෙලෙස් ඇවිස්සෙන කාමූප සංහිත රජනීය, ඒ කියන්නේ කෙලෙස් දුහවිලි ඇවිස්සෙන ආකාරයට නෙමෙයි ඒ රූපය දැනගන්නේ. කෙලෙස් දුහවිලි ඇහිරෙන ආකාරයට නෙමෙයි ඒ ශබ්දය අහන්නේ. එහෙනම් ඒ නිසා ඒක ඇසට පේන රූපයක් වුණත් ඒ දර්ශනීය කාමගුණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ දර්ශනීය කාමගුණයක් බවට පත් වෙනවා අපි හිතමු තමන්ට බැඳීමක්, ප්‍රියමනාප භාවයක්, ඉෂ්ඨකාන්ත ස්වභාවයක්, ළඟ තියාගන්න හිතෙන ස්වභාවයක්. අපි හිතමු දරුසෙනෙහසින් උනා ළඟ තියාගන්න හිතෙන ස්වභාවයකට බැඳෙනවා නම් ඒ රූපයකට අන්න එතන හට ගන්නවා කැමැත්ත ඇති වෙන සිත. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ දේවල් රූපයට අයිති දෙයක් නෙමෙයි. එහෙනම් මේ රූපේ තේරුම් ගත්තොත් අපිට පුළුවන් කාමයන් නිසා හටගන්න ආශ්‍රවයන් සංසිඳෙන විදිහට වැඩ සකස් කරගන්න. එහෙනම් අපි රූපේ තේරුම් ගන්න ඕනේ, ශබ්දේ තේරුම් ගන්න ඕනේ, ගන්ධේ රසේ පහස තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව විමසලා බලනකොට මේ ඇසට පෙනෙන රූප කියන ස්වභාවය හටගන්නේ තමා තුළ. ඊළඟට කනට දැනෙන ශබ්ද කියන ස්වභාවය හටගන්නේ තමා තුළ. නාසයට දැන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස කියන ස්වභාවය හටගන්නේ තමා තුළයි හටගන්නේ. තමා තුළයි හටගන්නේ. දැන් සමහර අවස්ථා තියෙනවා කෙනෙක් රූප බලනකොට, ලෝකෙ දිහා බලනකොට ඒ කෙනා දන්නේ නැහැ තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ කෙනා දන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු බොහොම රූමත් කෙනෙකුගේ පින්තූරයක් තියෙනවා. ප්‍රසිද්ධ කෙනෙකුගේ පින්තූරයක්. මේ පින්තූරය දිහා බලාගෙන ඔබ රාගසිතක් ඇති කර ගන්නවා. දැන් ඒ වෙලාවේදී මේ පින්තූරේ අයිති කෙනා දන්නේ නැහැ. මන් දිහා අහවල් තැන ජීවත් වෙන අහවල් කෙනා බලාගෙන රාගසිතක් ඇති කර ගන්නවා කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. මේ ඡායාරූපේ දන්නවද මෙයා මන් දිහා බලන් ඉන්නවා කියලා? අපි හිතමු නිමල් කියලා නම තියෙන කෙනෙක් ඉන්නවා. එයා ඡායාරූපය දිහා බලාගෙන රාගසිතක් ඇති කරගත්තා. දැන් ඡායාරූපය දන්නවද මේ නිමල් තමයි මන් දිහා බලන් ඉන්නේ කියලා? ඡායාරූපය දන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ රාගසිතක් බලාගෙන ඉන්න කෙනාට ඉපදුනා. එහෙනම් ඒ වෙලාවේදී අපි තේරුම් ගන්න ඕනේ මේ ඇසට දැනෙන ප්‍රියමනාප රූපය, කනට ඇසෙන ප්‍රියමනාප ශබ්දය, නාසයට දැනෙන ප්‍රියමනාප ගන්ධය මේ කාමගුණයන් සකස් වෙන්නේ තමන් තුළමයි. කාමගුණයන් සකස් වෙන්නේ ඡායාරූපයේ සකස් වෙන දේකුත් නෙමෙයි. ඊළඟට ඒකට අයිතිකාරයාගේ ඇඟේ සකස් වෙන දේකුත් නෙමෙයි. තමන් තුළමයි සකස් වෙන්නේ. තමන් තුළම සකස් වෙන ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වීමෙන් ඇතිවන යම් කිසි දැනගැනීමක් නිසායි කාමගුණය තමන් තුළ සකස් වෙන්නේ. ඒ දැනගැනීම තුළ තමන් දැනගත්ත යම් දෙයක් ඒ තමයි අසුභ වශයෙන් පවතින දෙයක් සුභ වශයෙන් දැක්කා. ඒ නිසායි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වરૂප හැඟීමක් ඇති වුණේ. අසුභ වශයෙන් තියෙන දෙයක් සුභ වශයෙන් දැක්කා. දැන් අපි ගත්තොත් කෙනෙකුට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අර සුභාතිරණිය. සුභාතිරණිය මහවණේ යන වෙලාවේ සල්ලාලෙක් සුභාතිරණියව දැකලා රාගසිතක් ඇති කරගත්ත කියලා අපි අහලා තියෙන ප්‍රසිද්ධ කතාව. එතකොට එතනදී බලන්නේ මේ සල්ලාලයා යම් කිසි විදිහකින් රූපේ දිහා බලලා විස්තර කරන්න පටන් ගත්ත රත්තරන් වලින් හදපු රූපයක් වගේ. ඊළඟට නිල් පාට ඇස් දෙකක් කියලා විස්තර කරා. සඳුන් රුකක් වගේ කියලා විස්තර කරා. දිවි ලෝකේ තියෙන රූපයක් වගේ කියලා විස්තර කළා.
එතකොට ඒ එයායි රූපේ දැකපු හැටි. හැබැයි ඇත්තම ගත්තොත් ඒ ශරීරය හැදිලා තියෙන්නේ රත්තරන් වලින් නෙමෙයි. ඒ ඇස් හැදිලා තියෙන්නේ තරු එළි වලින් නෙමෙයි. හැබැයි සුභා තෙරණිය ඇත්තටම හැදිලා තියෙන හැටි විස්තර කළා. සුභා තෙරණිය විස්තර කළා මේක හරියට මේ කඳුළු ගොඩක ගිලිලා තියෙන මස් ගුලියක් වගේ කියලා කිව්වා. එතකොට මේ සෙම්සුටු වලින් පිරිලා ගිය අසූචි වලින් පිරිලා ගිය ශරීරයක් කිව්වා. එතකොට දැන් සල්ලාලයා දැකපු විදියද හරි සුභාතිරණිය දැකපු විදියද? සුභාතිරණිය දැකපු විදියයි හරි. එතකොට සල්ලාලයාට ප්‍රියමනාප ස්වරූපයක් ඉෂ්ඨකාන්ත ස්වරූපේ හැඟීමක් ඇති වුණේ ඒ රූපේ දැකලා. සල්ලාලයා දැක්කේ අසුභ දෙයක් සුභ වශයෙන්. නමුත් තෙරණියට ඒ හැඟීම ඇති වුණේ නැහැ. තෙරණිය ඒ නිසාම ඇහැ ගලවලා ඇහෙනේ ඕනේ කියලා දුන්නා. එතකොට තෙරණියට ඒ හැඟීම ඇති වුණේ නැත්තේ අසුභ දේ අසුභ වශයෙන්ම දැක්කා. එතකොට එහෙනම් අසුභදී සුභ වශයෙන් දකින්නවා කියන්නේ අවබෝධයද අනවබෝධයද? අනවබෝධයයි. අසුභදී සුභ වශයෙන් දකින්නවා කියන්නේ අනවබෝධයයි. ඒ වගේම තමයි Tamanට හිතෙනවා මේ රූපේ සදාකල් Taman ළඟ තියාගන්න පුළුවන් කියලා. ඒ වගේ හැඟීමක් Tamanට ඇති වුණොත් එතන සිද්ධ වෙන්නේ නිට්ටිදී අනිත්‍යදී නිට්ටි වශයෙන් දැකීමක්. අනිත්‍යදී නිට්ටි වශයෙන් දැකලා තමයි Tamanට හිතෙන්නේ මේ රූපය අයිති කෙනා. මේ රූපය අයිති ස්වභාවය සදාකල් මල් ළඟ තියාගන්න පුළුවන් අයිති කරගන්න ඕනේ. දැන් අපිට අයිති කරගන්න හිතෙන්නේ ඒ ස්වභාවය අපි ළඟ හැමදාම තියෙනවනන්නේ. එහෙමනම් තමයි අයිති කරගන්න හිතෙන්නේ. එතකොට අපි දන්නවා දැන් අපි හිතමු කෙනෙක්ගෙන් මේ අපි කෙනෙක්ට හැඟීමක් ඇති වෙනවා පහන් ආලෝකයක් ගැන. ඒ ඇති වෙන පහන් ආලෝකය ගැන හැඟීම ඇති වෙලා එයා මොකද කරන්නේ? අතින් පහන් ආලෝකය තමන් ළඟ තියාගන්න හදනවා. හැබැයි ඒ කෙනාට අදහසක් එනවා මේ පහන් ආලෝකේ හැමදාම මල් ළඟ තියෙන්න ඕනේ. එහෙනම් එයා මොකද කරන්නේ? තෙල් ටිකකුත් ගන්නවා කඩින්. ඊළඟට තිරේකුත් තිර පැකට් එකකුත් කඩින් ගන්නවා. අරගෙන ඊට පස්සේ පහන අරන් යනවා ගෙදරට. ඒ මොකද පහන් ආලෝකේ හැමදාම තියෙන්න ඕනේ නිසා. දැන් අපි හිතමු පුද්ගලෙක් ලස්සනට ඉන්න අවධියක ලස්සනට ඉන්න වයසක පුද්ගලෙක් අපි ගන්නවා. අරගෙන මල් ළඟ හැමදාම තියාගන්න පුළුවන් කියලා හිතාගෙන අයිති කරගන්නවා. එතකොට හැමදාම මේ විදිහට තියෙන්න ඕනේ නම් මේ විදිහට පේන්න ඕනේ නම් කෙස් කළු පාටට සම පිරිපුන්න පේන්න ඕනේ කියලා දැන් අපිට තිර පැකට් එකකුයි තෙල් බෝතලයකුයි ගත්තා වගේ ඒ හේතුව පවත්න්න දෙයක් කඩේකින් ගන්න පුළුවන්ද? ඒ හේතුව පවත්න්න පුළුවන් දෙයක් දෑවැද්ද දෙකට කියලා ඉල්ලන්න පුළුවන්ද? ඒ හේතුව පවත්න්න පුළුවන් දෙයක් ඒ අයගේ දෙමව්පියන්ගෙන් ගන්න පුළුවන්ද? Tamanට මේ ලෝකේ ඉරහඳ තාරකා තරණය කළා ගේන්න පුළුවන්ද? කොහෙන්වත් ගේන්න බෑ. එකම දේ වෙන්නේ තමන් ගන්න දේ වර්ෂ 10ක් 15ක් ඇතුළත තමන්ගේ ඇස් ඉදිරි පිටම වෙනස් වෙලා යනවා. කළු පාටට තියෙන කෙස් සුදු වෙලා යනවා. සම රැලි වැටෙනවා. ඇස් දෙක පේන්නේ නැතු යනවා. අන්තිමට තමන්ට කෑම ටිකක් උයලා දෙන්න පුළුවන් විදිහටවත් ඇස් දෙක පේන්නේ නැහැ. එතකොට මේ தත්ත්වෙට වෙනස් වෙලා යනවා කියලා කියන්නේ ස්ථිරව පවත්වන්න බෑ. හැබැයි ස්ථිරව පවත්වන්න බැරි වුණාට නිත්‍යයි සදාකාලිකයි කියලා හිතාගෙන ළඟ තියාගෙන හිතෙනවා. ඒක අවබෝධයද අනවබෝධයද? අනවබෝධයයි. අනවබෝධයයි. එතකොට ඒ වගේම තමයි දුක්දේ සැප වශයෙන් හිතනවා. දුක්දේ සැප වශයෙන් හිතෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ කියපු ස්වභාවයෙන් එහාට ගිහිල්ලා අපි ලෙඩ වෙනකොටත් එකට ලෙඩ වෙමු. අපි වයසට යනකොටත් එකට වයසට යමු. අපි මැරෙනකොටත් එකට මැරිමු. එතකොට මේ ලෙඩවීම වයසට යාම මරණය කියන්නේ දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. හැබැයි ඒ අය සිතන්නේ ඒක සැප දෙයක් වශයෙන්. හැබැයි සැප දෙයක් වශයෙන් හිතුවා කියලා ඒක සැපක් සතුටක් වෙන්නේ නැහැ. ලෙඩක් දුකක් වයසට යාමක් මරණයක් සිද්ධ වුණාට පස්සේ වෙන් වෙන්න සිද්ධ වෙනවා. නොදැක මේ කියන්නේ රූප පේන්නේ නැතු යනවා, කතාව ඇහින්නේ නැතු යනවා, දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසාම වෙන්නේ කාමාශ්‍රව කියන දේ නැවත නැවත ඇති වෙන්න පටන් ගන්නවා. දැවිලි තැවිලි ඇති වෙන ප්‍රශ්න හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මෙන්න මේ ස්වභාවය අපි මනාකොට තේරුම් ගත්තොත් අපිට තේරෙනවා කාමාශ්‍රව හටගන්නේ අනවබෝධය නිසායි. අසුබදී සුභ වශයෙන් තේරෙන අනවබෝධය නිසා, දුක්දී සැප වශයෙන් තේරෙන අනවබෝධය නිසා, අනිත්‍යදී නිත්‍ය වශයෙන් තේරෙන අනවබෝධය නිසා තමයි කාමාශ්‍රව හටගන්නේ. එතකොට මේ අවිද්‍යාව නිසා කාමාශ්‍රව හටගන්නවා. ඒ වගේම අවිද්‍යාව නිසා භවආශ්‍රව හටගන්නවා. අවිද්‍යාව නිසා අවිද්‍යාශ්‍රව කියන ස්වභාවය හට ගන්නවා. එතකොට මෙන්න මේ ස්වභාවය මේ ආශ්‍රවයන් තේරුම් ගන්න ආකාරයට ධර්මයේ නුවණින් විමසන ඔබ මේ ආශ්‍රවයන් පැහැදිලි කර ගන්නට අවශ්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා
කතමාච භික්කවේ ආසවානං වේමත්තතා මහණෙනි මේ ආශ්‍රවයන්ගේ විවිධ ස්වභාවය කුමක්ද? විවිධ විෂම ස්වභාවයන් තියෙනවනම් වෙනස්කම් තියෙනවනම් ඒව මොනවද කියලා අහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අත්ති භික්කවේ ආසවා නිරේ ගාමිනිය. මහණෙනි ආශ්‍රව තියෙනවා නිරේ ගිහිල්ලා උපදින ස්වභාවය ආශ්‍රව. ඒ කියන්නේ ආශ්‍රව නිසා අකුසල් රැස් වෙනවා ගිහිල්ලා උපදිනවා නිරේ. අත්ති භික්කවේ ආසවා තිරච්ඡාන යෝනි ගාමිනිය. මහණෙනි ආශ්‍රව ස්වභාවයක් තියෙනවා තිරිසන් ලෝකෙත් ගිහිල්ලා ඇදලා දාන. අත්ති භික්කවේ ආසවා පෙත්තිවිසේ ගාමිනිය. මහණෙනි ආශ්‍රව ස්වභාවයක් තියෙනවා ප්‍රේත ස්වභාවයට ඇදලා දාන ස්වභාවයයි. අත්ති භික්කවේ ආසවා මනුස්ස ලෝක ගාමිනිය. ආශ්‍රව ස්වභාවයක් තියෙනවා මිනිස් ලෝකෙටත් අරගෙන යන ස්වභාවයක්. අත්ති භික්කවේ ආසවා දේව ලෝක ගාමිනිය. ආශ්‍රව ස්වභාවයක් නිසාමයි දිව්‍ය ලෝකෙත් ගිහිලා උපදින්නේ. එතකොට එහෙනම් මේ මිනිස් ලෝකෙන්නෙත් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තියෙන නිසා. ඒක ආශ්‍රවයක් නෙමෙයි, මේ ආශ්‍රව තුනම තියෙන නිසායි මිනිස් ලෝකෙත් එන්නේ. දිව්‍ය ලෝකෙ අපි යනවනේ යන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තියෙන නිසා. අයං උච්චති භික්කවේ ආසවානං වේමත්තා. මේකයි මහණෙනි ආශ්‍රවයන්ගේ විවිධ ස්වභාවය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට වදාලා කතමෝච භික්කවේ ආසවානං විපාකෝ. මහණෙනි මොනවද මේ ආශ්‍රයන්ගේ විපාක? ආශ්‍රයන් නිසා ලැබෙන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දැන් විමසනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යංකෝ භික්කවේ අවිජ්ජාගතෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් ආකාරයකින් මේ අවිද්‍යාව හේතු කරගෙන ඒ ආත්ම භාවයන් විශේෂයෙන් හැදෙනවා නම් පින පැත්තට හරි පව පැත්තට හරි අවිද්‍යාව මුල් කරගෙන ඒ ආත්ම භාවයන් හැදෙනවා. එක්ක පින පැත්තට හැදෙනවා, පව පැත්තට හැදෙනවා. අයං උච්චති භික්ඛේ ආසවාන විපාකෝ. මෙන්න මේක තමයි ආශ්‍රයන්ගේ විපාකේ. ඒ කියන්නේ පුණ්‍ය සහගතව යම් කිසි ආශ්‍රයයක් මුල් කරගෙන පුණ්‍ය සහගතව කරනවා නම් යම් දෙයක් අන්න ඒ දේ නිසා පින පැත්තෙන් විපාක හැදෙනවා. අපුඤ්ඤ සහගතය කියන්නේ පාපී වූ දෙයක් සිද්ධ වෙනවා නම් විශේෂයෙන් මේ දුක් සහගත ආත්ම භාවයක් හැදෙනවා. ඒ කියන්නේ සැප සහගත සුගති ආත්ම භාවයක් ලැබෙන්න පුළුවන්, දුක් සහගත දුගති ආත්ම භාවයක් ලැබෙනවා. එතකොට ආශ්‍රවයන් නිසාමයි සුගතියේ දුගතියේ ගිහින් උපදින්නේ. සුගති යන්නේ පුඤ්ඤ භාගිය කර්මයන් නිසා, දුගති යන්නේ අපුඤ්ඤ භාගිය දෙයක් සකස් වෙන නිසා. ඒ නිසා මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන දේ මේ සුගති දුගති කියන ලෝක දෙක ලබලා දෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝච භික්කවේ ආසව නිරෝධෝ. මහණෙනි කුමක්ද ආශ්‍රව නිරෝධය කියන්නේ? අවිද්‍යා නිරෝධෝ භික්කවේ ආසව නිරෝධෝ. අවිද්‍යාව නැතිවීම තමයි මහණෙනි ආශ්‍රව නිරෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ අනෝබෝධය සම්පූර්ණයෙන්ම නැති වෙනවා නම් කාමාශ්‍රවයත් නැති වෙනවා, භවආශ්‍රවයත් නැති වෙනවා, අවිද්‍යාශ්‍රවයත් නැති වෙනවා. මේ කියන්නේ ගින්නෙන් ඈතට යනවා කියන එකද, ගින්න නිවෙනවා කියන එකද? ගින්නට දරත් නැතිව, නැවත දර දාන විදිහකුත් නැතුව, ගිනි පෙට්ටියක්වත් ඉතුරු නොවි, ලිපත් නැතුව සම්පූර්ණයෙන්ම ගින්න තිබුණු තැනත් එක්කම ගින්න අතුරුදහන් වෙලා යනවා නම් අන්න එතකොට අපි හොඳටම දන්නවා කවදාවත් දැන් දැවිල්ලක් තැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ අනෝබෝධය ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන්, අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සියලු ආශ්‍රයන් මුළුමනින්ම නිරුද්ධ වෙලා යනවා. අන්න ඒකටයි මේ ආශ්‍රවයන් ශ්‍රේ වෙලා යනවා කියලා කියන්නේ. ආශ්‍රවයන් ශ්‍රේ වෙලා ගියාට පස්සේ තමන්ගේ ආශ්‍රව ශ්‍රේ වුණා කියලා තමන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නේ අනෝබෝධය නැති වෙලා අවබෝධය ඇති වුණාට පස්සේ, අවිද්‍යාව නැති වෙලා විද්‍යාව ඉපදුනාට පස්සේ. ඒකෙනා තුල ඇති වෙනවා ආසවක්කය ඥානය, ආශ්‍රවයන් ශ්‍රේ කරගත්ත ඥානය. ආසවක්කේ ඥානය විද්‍යාචරණ සම්පන්න ගුණයට අයිති වෙන්නේ අන්න ඒකයි. ආසවක්කේ ඥානය කියන්නේ විද්‍යාවක්, විද්‍යාවක් ඒක. ඒ මොකද අවිද්‍යාව දුර වෙලා විද්‍යාවක් වශයෙන් ඉපදෙනකොට ආශ්‍රවයන් ශ්‍රේ කළා කියන අවබෝධය ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රවයන් ශ්‍රේ කරන මාර්ගය අයමේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්යෂ්ටාංග මාර්ගයයි ආශ්‍රවයන් ශ්‍රේ කිරීම පිණිස පවතින මාර්ගය වශයෙන් පවතින්නේ. එතකොට මෙන්න මේ සෑම පැත්තකින්ම දැක්කොත් තමයි ඒ කෙනාට ආශ්‍රව හටගන්න හැටිත්, ආශ්‍රව පවතින හැටිත්, ආශ්‍රවයන්ගේ විවිධත්වයත්, ආශ්‍රව නැති වෙන හැටිත්, ආශ්‍රවය නැති කරන මාර්ගයත් තේරුම් ගන්න, අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඒ නිසා ඔබ තුළ, අපි සියලු දෙනා තුළ යම් ආශ්‍රවයක් පවතිනවා නම් සසරේ නැවත ඉපදීම පිණිස, සුගති ජීවිතයක් හෝ දුගති ජීවිතයක්, එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විද්‍යාව උපදවාගෙන ඒ ආශ්‍රවයන් ඉතිරි නැතුව
නිරුද්ධ කර ගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ අසිරිමත් දම්සක වැඩසටහනේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට උපකාර කරගෙන තමන් තුල හට ගන්නා වූ ආශ්‍රව ස්වභාවයන් සම්පූර්ණයෙන්ම ශ්‍රේ කරලා දාලා ඉතිරි නැතිව නිරුද්ධ කර ගැනීම පිණිස විද්‍යාව උපදවා ගැනීම පිණිස සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු 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 තිරුවන් සරණයි නමෝ බුද්ධාය